සාර්ථකත්වයේ සහ අසාර්ථකත්වයේ තීරණය වෙන්නේ වටාපිටාවත් එක්කද කොහෙත්ම නැහැ බාහිර පරිසරේ බාහිර සාධක කියන භෞතික දේවල් අපිට වෙනස් කරන්න බෑ නමුත් ගොඩ දෙනෙක් කරන්නේ තමන්ගේ අසාර්ථකත්වයේ වටාපිටාවේ උරිසි මත පටවලා ඇඟ බේර ගන්න එක හැබැයි තමන් සාර්ථකද අසාර්ථකද කියන එක තීරණය වෙන්නේ තමන්ගේ චරිතෙත් එක්ක තමන් බාරගන්නේ වටාපිටාවේ තියෙන ප්‍රශ්නද අවස්ථාද කියන එක තීරණය කරන්නේ ඔබමයි නමුත් අපිට පුළුවන් නම් වටාපිටාවේ තියෙන ප්‍රශ්න නැතුව අවස්ථා හඳුනගන්න අන්න එතකොට අපිට පහසුවෙන් ඉලක්කගතව සාර්ථකත්වයට යන්න පුළුවන් තමන් තුළ ඇති පෞරුෂ වර්ධනය කරගන්න පුළුවන් නම් පොළව ඇද නිසායි නටන්න බැරි වුණේ වගේ කතාවක් අපි කාටවත් කියන්න සිද්ධ වෙන්නේ නැහැ ඔබගේ ජීවිතය දිහා බලනකොට සමහර වෙලාවට හිතෙනවා ඇති මට මේ අවස්ථාව නැහැ මට මේක ලබා ගන්න වාසනාවක් තිබ්බේ නැහැ තව කෙනෙක්ට මට වැඩිය දේවල් තියෙනවා හැකියාවල් තියෙනවා පහසුකම් තියෙනවා ඇත්ත ඒව නැහැ කියනෝ නෙවෙයි අපි හැමෝම ඉන්න තැන් අනුව අපිට වඩා තියෙන කට්ටියක් ඉන්නවා අපිට අඩුවෙන් තියෙන කට්ටියක් ඉන්නවා අපිට ලේසියෙන් අපිට වඩා යමක් තියෙන කෙනෙක් දිහා බලලා අපිට නැහැ නේද කියන්නත් පුළුවන් අපි තරම් නැති කෙනෙක් දිහා බලලා ඔහුට වැඩිය මට තියෙනව නේද කියලා හිතන්නත් පුළුවන් මේ දෙකම තියෙන්නේ අපේ අතේ නමුත් ওই දෙකෙන් කෝකද බලන්නේ කියන එක අපිම තීරණය කරන්න ඕනේ මම පුංචි උදාහරණයක් දෙන්න ඉස්සර හිටියා පොඩි දරුවෙක් බොහොම දුප්පත් පවුලක ඉපදිලා කන්න තුන් වේලක් නැති කෙටියෙන්ම කියනවා නම් රැට ඔහුගේ පාඩම් කරද්දී රැට පොතක් කියවන්න පාඩමක් කරන්න ගෙදර ලාම්පුවක් නැති පවුලක ඉපදුනේ ඒ දරුවා හිටපු නගරේ ඉන්න පළාතේ සීතල කාලේට වින්ටර් එකට මයිනස් ඩිග්‍රී යන පළාත ඒ තියෙද්දිත් එළියට ගිහිල්ලා කෝට්ටයක් ඇඳගෙන පාරේ ස්ට්‍රීට් ලයිට් එකක් ගාව ඔහු පාඩම් කරේ ඔහු හිතුවේ නැහැ කොයි වෙලාවකවත් බලන්න මගේ එහා පැත්තේ ඉඳගන්න මගේ මෙයාලුවට කොච්චර මට වැඩිය පහසුකම් තියෙනවද ඔහු යන ගමනට මං කොහොමද යන්නේ ඔහු වගේ මං කොහොමද දියුණු වෙන්නේ ඔහුට වඩා දේවල් තියෙන කට්ටියක් ඉන්නවා නමුත් මං තරම් දේවල් නැති කට්ටියක් ඉන්නවා කියලා ඒ දේ මතක තියාගෙන ඔහුගේ ගමන ගියා අන්තිම නවතුනේ කොහෙද මේ දරුවා ලොකු වෙලා අන්තිමට ඇමරිකාවේ 16 වෙනි ජනාධිපති වෙලයි නැවතුනේ මම මේ කියන්නේ වෙන කවුරු ගැනවත් නෙවෙයි ඒබ්‍රහම් ලින්කන් ගැන ඇයි ඔහුගේ වටාපිටාවේ තියෙන ප්‍රශ්නත් එක්ක නෙවෙයි ඔහුගේ අනාගතේ තීරණය වුණේ ඔහුගේ චරිතෙත් එක්ක එහෙනම් අපි දියුණු වෙනවද දියුණු වෙන්නේ නැද්ද දිනනවද පරදිනවද මේ සියලු දේ තීරණය වෙන්නේ අපේ වටාපිටාවේ තියෙන දේවල් වලට වඩා අපේ ඇඟ ඇතුලේ තියෙන අපේ චරිතෙත් එක්ක ඒ චරිත ශක්තිමත් කරගන්න ඒ ශක්තිමත් කරගන්න පුළුවන් හොඳම අවස්ථාව තමයි ජීවිතේ එන ප්‍රශ්න එන අභියෝග වලට මූණ දීලා ඒවෙන් ජය ගන්න එක ඒ නිසා මහන්සි වෙන්න ඔබට ප්‍රශ්න ගොඩක් ඇති වෙන කෙනෙක් තරම් පහසුකම් නැතුව ඇති අවස්ථා නැතුව ඇති කමන්නේ ඒබ්‍රහම් ලින්කන්ව මතක් කරගන්න ඒ වගේ අවස්ථා නැතුව ජීවිතේ ජයගත්තු ගොඩ දෙනෙක් ඉන්නවා එහෙනම් ඔබටත් ඒක කරන්න බැරිකමක් නැහැ අපි ඒ අදිෂ්ඨානෙන් ඉදිරියට යමු වට අපිටාවේ තියෙන ප්‍රශ්න ලොකු කරගන්න එපා පොළොවේ ඇද නිසා නටන්න බැරි වුණා කියලා කියන්න එපා ඇද පොළොවේ හැරි මම නටන එහෙම අදිෂ්ඨානකින් අපි ඉදිරියට ගමන යමු එක හා සමාන ප්‍රශ්න වලට මූණ දෙන එක්කෙනෙක් ජීවිතේ ජය ගන්න අතරේ තව කෙනෙක් ජීවිතේ පරදිනවා ඒ දෙන්නගෙන් ඔබ කවුද වෙන්නේ කියන එක ඔබ අතේ තියෙන වැඩක් හොඳට මතක තියාගන්න අලගෙඩිය මෙලෙක් කරන උණු වතුරෙන්මයි බිත්තරේ හයි වෙන්නේ ඔබ අලගෙඩියක්ද බිත්තරයක්ද ඔබ ජීවිතේන ප්‍රශ්නත් එක්ක ඔබ මෙලෙක් වෙනවද තවත් හයි වෙනවද ඒ තීරණේ තියෙන්නේ ඔබේ අතේ